දැන් සූදානම් වෙන්නේ ලිංගික අප්‍රාණිකත්වය පිළිබඳ ඖෂධ කොහොමද යොදවන්නේ කියලා. මේ ලිංගික අප්‍රාණිකත්වය සිද්ධ වෙන්න හේතු භූත වෙන කරුණු කාරණා නම් බොහොමයි. අධික මද්යසාර පානය, ශරීරගත සීනි ප්‍රමාණය වැඩිවීම, ඊළඟට කෘත්‍රිම ආහාර වර්ග පාවිච්චි කිරීම, වැරදි ව්‍යායාම කිරීම. ව්‍යායාම වැරදි විදිහට කිරීමෙනුත් ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා. මේ සඳහා අපිට පුළුවන් අපේ අධ්‍යයතක් හැටියට සකස් කරගන්න බහුලව තියෙනවා ගම්බදවල කීකිරිඳිය කියලා ඖෂධ වර්ගය. ඒ කීකිරිඳිය හොඳට ගලවලා ගෙනල්ලා පිරිසිදු කරලා වේලලා මදපවනේ වියලන්න ඕනේ. අවුවේ තද අවුවේ නෙමේ. වේලපුවාම සාමාන්‍ය මද කළු ගතියක් පේනවා. ඒක ග්‍රෑම් 100ක් වෙන්න කුඩු කරගන්නවා. කුඩු කරගෙන එයින් ග්‍රෑම් 50ක් අයින් කරලා අනිත් 50ට අරලු බුලු නෙල්ලි ග්‍රෑම් 50ක් කුඩු කරලා අර සියල්ල එකතු කරලා ඕකට අපි කියන්නේ චූරණයක් කියලා. බෙහෙත් චූරණයක්. එන්නේ බෙහෙත් චූරණය කලඳයි කියන්නේ ග්‍රෑම් 5ක්. උදේට මීපැණි සමග අනලා ග්‍රෑම් 5ක් කෑවනම් මාසයක් කියන්නේ සති 4-5ක් ඔය ලිංගික අප්‍රාණිකත්වය මගහැරිලා යනවා. කීකිරිඳිය සම්පූර්ණ කීකිරිඳිය ගහමයි ගන්නෙ. අරලු බුලු නෙල්ලි බෙහෙත් කඩවල් වලින් සොයා ගන්නත් පුළුවන්. ඒවා වියලි දේවල් වෙන්න ඕනේ. අපිට පුළුවන් ඕක මාස දෙකකින් විතර ඒක හැමහිට පාවිච්චි කරගන්න ඕනේ. ඒක ඔක්කොම ග්‍රෑම් 50ක් වෙන්න ඕනේ. ග්‍රෑම් 3ම ග්‍රෑම් 50ක්. ඒක මද පවනේ වේලලා කුඩු කරගන්නවා ග්‍රෑම් 100ක්. එයින් ග්‍රෑම් 50ක් අයින් කරලා පැත්තකින් තියලා ඒකට එකතු කරනවා අරලු බුලු නෙල්ලි ඒ වර්ග 3 කුඩු කරගත්තු ග්‍රෑම් 50ක කුඩු ප්‍රමාණයක් අරකට එකතු කරගන්නවා. ඒ සියල්ලම ඊළඟට එකතු කරනවා. එකතු කරලා මීපැණි සමග ග්‍රෑම් 50ක් උදේට කෑවහම ශරීර ශක්තිය ඇති වෙනවා. ශරීර ශක්තිය වර්ධනය වෙනවා. අනික තව ඔකට බෙහෙතක් තියෙනවා අපේ හොයාගන්න පුළුවන් වැල් පෙනල. වැල් පෙනල ගහ වැලක්, ඒක ලස්සන වැලක්. වැල් පෙනල කොළ ටිකක් අරගෙන එළඟි තෙලෙන් තම්බලා කන්න ඕනේ. හොඳට හොදලා පිරිසිදු කරලා වැල් පෙනල සාකා ගිතෙලින් තම්බලා කා. අඹුනතකන එක අඹුම් 50ක් පතයි ඒකා.